රැකියාවන්හි ආරක්ෂාව පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සාදීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න. ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම ආර්ථික අපහසුතාවයෙන් දරුවන් මේ පාසල් යන්නේ නැහැ කියලා මේ වෛද්‍යවරු කියනවා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද වාර්තා වෙලා තියෙනවද ඒ සම්බන්ධයෙන්? මම හිතන්නේ හැම කෙනෙකුටම ආර්ථික අපහසුතාවයක් තියෙනවා. හැම අම්මා කෙනෙක්ම ඒ වුණාට හැම පියෙක්ම කොහොම හරි තමගේ දරුවෝ පාසලට යවන්න උනන්දු වෙන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපනයේ කඩා හිරවන්න කාටවත් බෑ. ඒක බරපතල චෝදනාවක් කියලා ඒගොල්ලන්ට. සමහර ගම්බද ප්‍රදේශවල තියෙන තියාගේ අතලේ නමුත් ඒ සියලු දෙනාට කිසියම් උදව්වක් කළා ආහාර පාන සපයලා කන්න බොන්න දිය මොකක් හරි හදලා එයාට අවශ්‍ය විටමින් ඌණතාවයේ මග ඇරෙන වැඩ කටයුතු අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ප්‍රෝටීන් බිස්කට් එකක් දෙන්න හදනවා ඒකටත් අපිට හරි ප්‍රශ්නයි මොකද මේ බිස්කට් වර්ග බිස්කට් එකක් නෙවෙයි ඒක ප්‍රෝටීන් බා එකක් ඒක ගැන තේරුම් ගන්න නැතුව කවුරු හරි කියලා තියලා ළමයිට බිස්කට් දෙන්න එපා කියලා. දැන් මේ ගෑස් මිල ඉහළ කිල්ල තියෙනවා ඉන්ධන මිල විදුලි බිල ඔක්කොම ඉහළ කිල්ල ජනතාව කොහොම අසීරුවෙන් ඉන්නේ මේ අයවැයෙන් ජනතාවත් මම මොනවද දැක් කරයිද මම හිතන්නේ අයවැයෙන් ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ජනතාවට සහනයක් දෙවි දෙන්න ඕනේ නැත්නම් මේ විදිහට ජීවත් වෙන අමාරුයිනේ. ගුරුවරුන්ගේ පරිවැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් කිල්ලන 20000ක් පරිවැඩි කරන්නේ කවුරුත් ඉතින් මිට වැඩි කරගන්න කැමති ඒක ප්‍රශ්නයක් නෑ ඒක ලින් කරලා හැමෝට ඕර කියා කර වැඩි කරගන්න නිසා ලීෆ් බැටරියේ ආයු කාලයත් දුවන දුරත් දෙගුණ තෙගුණ කර දෙන එකම තැන ලීෆ් හවුස්.